දේශනාව ගැන මොනවහරි නොතේරෙන යමක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැතිනම් කමඨාන් වාර්තා තියෙනවා නම් ඉදිරිපත් කරන්න හොඳයි. සන්නස ඕමේ සන්නස දැන් අපි සිතුවිලි සමහර සිතුවිලි තියෙනවා. අපිට දැන් ගොඩාක් කලාවට සිතුවිලි බලපවත්න්නේ සන්නස මේ අපිට අපි තුම අපිට පාඩුවක් අපිට නිකන් අපකීර්තියක් ඕනේ. අපිට ගොඩාක් කලාවට මේ අර වහන්සේ කිව්වා වගේ බලාපොරොත්තුව තියෙන නිසා කීර්ති ප්‍රශංසා. එතකොට ඒ වගේ සිතුවිල්ලක් අහම සමහරලාට සතියක් පිහිටනවා මේක මේක අකුසලයක් මේක හොඳ නෑ. නමුත් ඒ එහෙම කොච්චර හිතුවත් අර කටුවක් ඇනිලා වගේ ඔක ටිකක් දවස් යනකම් ඕක ටිකක් ක්‍රමක්‍රමයෙන් මෙයා වෙනකම් තීන ගතියක් තියෙනවා. දැන් ඔබහන්සේ කිව්වා ඒක මෙහෙම පවතිනකොට දැනගත්තේ කියලා. නමුත් එහෙමත් දැන දැනත් මේ පවතිනවා කියලා දැන දැනත් නමුත් නැති වෙන්නේ නැතුව තියෙනවා. එතකොට يعني ඒක සතිය අඩුපාඩුවක් නේද සන්නස? කො සතිය අඩුපාඩු කියන්නේ අපි මම දකිනවා තවත් එකක් තමයි අපි 100%ක්ම සිතුවිල්ල කියන එක තුළම සිහියෙන්ම ඉන්න අමාරු වෙන්න පුළුවන් අපිට. අවංකවම අපි කතා කළොත් කාට නමුත් එතකොට අම්මේ භාග වෙලාවට ඔය කියන වර්ගයේ සිතුවිල්ල අපි හිතා නැති වුණාට නොහිතා හිතන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ අපි ඒක ඒක හඳුනාගන්නේ නැතුව මේ සිතුවිල්ල ඔය කියන ගානේ අපිට අලාභයක් වෙච්ච නැත්නම් අවමානයක් කරපු සිතුවිල්ලක් තමයි මම මේ හිතන්නේ කියලා නොහිතා දැනගෙන හිතන්නේ නැතුව නොදැන හිතන්න පුළුවන්. නොදැන හිත හිතා ඉන්න පුළුවන්. හෝ ඒක ආශ්‍රය කරගත් වචන කතා බහ කෙරෙන්න පුළුවන්. ඒක ගැන හඳුනා ගැනීම සංඥාවල් නැවත නැවත ඇති කර ගන්න පුළුවන්. මෙනෙහි කිරීම නැවත නැවත කරන්න පුළුවන්. එතකොට ඒ ඒ කියන බලයත් එක්ක ඒ කියන බලයන් එක අර ඒ සිතුවිල්ලට තාමත් අවකාශයක් හම්බෙලා තියෙනවා වැඩෙන්න පරිසරයක් හදලා දීලා තියෙන හින්දා. ඒක එතකොට ආපහු එළියට එන්න පුළුවන් නම් ඒ සිතුවිල්ල ඇවිල්ලා ආපහු ඔන්න රඟ දක්වන්න පටන් ගන්න. හැබැයි එතකොට අපි අල්ලනවා මේක ගොඩක් වෙලාවට. එතකොට අල්ලන්න උනා උනාට සමහර අවස්ථාවල තියෙන්න පුළුවන් අපිට නොදැනම අපි ඒ සිතුවිල්ලක ඉන්න පුළුවන්. නිමග්න වෙලා ඉන්න පුළුවන්. ඒ සිතුවිල්ලට යට වෙලා ඉන්න පුළුවන්. එතකොට හොඳම දේ තමයි ඕකට ආහාර දෙන එක පුළුවන් තරම් අඩු කරන එක. ඒකේ මට තේරෙන හැටි නරංජනයා මේ අපි කරන්න ඕන ඒ වගේ සිතුවිලි වර්ග හඳුනාගෙන විශේෂයෙන්ම දැන් මම හිතන්නේ මීට සති දෙකකට විතර කලින් දේශනාවකත් අපි කතා වුණා අපිට එන සිතුවිලි අද දවසේදී වැඩියෙන්ම ආපු සිතුවිලි මොනවද වගේ එන්නේ ඒ වගේ කොටසකට අපිට අවධානය වැඩිපුර යොදවන්න පුළුවන් නම් මාව අද වැඩිපුරම දුකට අරන් ගියේ මොන සිතුවිලි වලටද කියන එක හොඳට අල්ලගන්න පුළුවන් වුණා නම් හඳුනා ගන්න පුළුවන් වුණා නම් ඊළඟට ඒ වගේ සිතුවිලි එනකොට අපිට අර 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 ධර්මාලෝකයේ ඒ සිතුවිල්ලට දෙන්න පුළුවන්. හැම මේ ඉන්නේ අර මට මට දුකක් හදන සිතුවිල්ලක් මාව දුකට අරන් යන සිතුවිල්ලක් වගේ කියලා. හැබැයි මේක කරන් අපිට කානුපසනාවට එන්න ඕන විදියව ඇත දන්නව කොහොමද? ඔව් ඒක හැර භවනාව පටන් ගන්නකොට මේක කරන්න යන එක 100%ක්ම වැරදි. හැරිටම මම කියනවා. ඉතින් ඒ එහෙම එහෙම අර අපිට කානුපසනාවට එන්න පුළුවන් වෙලා මේ සිතුවිල්ල හඳුනා ගන්නත් පුළුවන් වෙලා ඒ සිතුවිල්ල අපිට මේ තරමේ කරදරයක් කරන එක රාග දෝෂ මොහ වලින් බැහැර වෙලා තියෙන නමුත් මෙන්න මේ විදිහේ සිතුවිල්ලක් කියලා මේ වගේ පොඩි වංගුවක් දාලා යන සිතුවිල්ලක් කියන ඒ කියන දැනුමට එන්න පුළුවන් නම් ඒ කියන ධර්මාවලේපණිය අපිට අලවන්න පුළුවන් නම් අම්මේ මම හිතනවා ධර්මයේ කියන්නේ ඒකයි. කාලයක් යනකොට අපිට ඒ කියන දුක නැතුව ඒ සිතුවිල්ල හිතන්න පුළුවන් වෙයි. ඔය කතන්දරේ ඒකයි. දැන් සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලන්න හිතානුපස්සනාවේ වුණත් අපිට වෙන විසඳුමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. වෙන විසඳුමක් ගැන කියවෙන්නේ නැහැ නේද? එතන තියෙන්නේ සිතුවිල්ල එන විත්තිය, තියෙන විත්තිය, යන විත්තිය හඳුනා ගන්නවා කියලා කියන්නේ. සහ ඕකේ සමුදේ ඉගෙන ගන්න කියන වය ඉගෙන ගන්න කියන සමුදේ වය ඉගෙන ගන්න කියලා කියනවා. අභ්‍යන්තරයට සහ බාහිර තියෙනවා කියලා ඉගෙන ගන්න කියලා කියනවා. මේ විදිහට හදාරන්න පුරුදු කරන්න කියනවා. දැන් තියන්නේ යන්නේ අපි ඒ සිතුවිල්ල එනකොට ඒක හිතෙනවා දන්නවා මම මේ දුකක තමා මේ කියලා. පසුකාලීනව ඒ සිතුවිල්ල තුල අර රහක් නැතිව එන්න බවක් තියෙයි. ඒ සිතුවිල්ල තියෙනවා නමුත් අර ඒක අපිව දුකට පමුණුවන්නේ නැති ස්වභාවයකට අපි හිත ගනීවි කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. අර තාලපුට රහතන් වහන්සේ දේශනා කරනවා වගේම ඒ ඒ ඒ
හොඳ දේදී සහ නරක දේදී කියන කාරණා දෙකේදී එක හා සමාන විදිහේ අමුදිකෙන එක හා සමාන විදිහේ දර්ශනයකින් ඒ දෙකම දිහා බලන්න පුළුවන් අවස්ථාවක් අපිට තියෙනවා. සමහර විට අපි මෙහෙම පැත්තක් තියෙන්නත් පුළුවන්. අපි නොහිතන දැන් අපිව සන්තෝෂ කරවන කුළු ගන්නන වගේ කතා තිබ්බ කියන්නකෝ. ඒ වගේ අදහස් හෝ සිතුවිලි තිබ්බ කියන්නකෝ. විශේෂයෙන්ම දැන් ඔය කියපු සූත්‍රයේ වුණත් මම දකින්නවා එක්තරා විදිහක සමානකමක්, ඒ කියන්නේ සම්බන්ධතාවයක් මම දකින්නවා පළවෙනි කාරණාවයි සහ තුන්වෙනි කාරණාවයි. පළවෙනි කාරණාව අවලාද පැත්ත, තුන්වෙනි කාරණාව තමයි ගුණ කතාව කියන පැත්ත. එතකොට මේ අපි අපි දැන් අර අවලාද කියන පැත්ත ගැන අපි අකමැත්ත වුණාට අර ගුණ ගැන හිතන පැත්තට මනාපය ඇති වෙලා තියෙනවා නම්, නමුත් හිත පැත්තෙන් ගත්තාම මේ හිතට මේ හම්බ වෙන්නේ එකහාම සමාන ගඩොල්කට සෙට් එකක්. අපි තමයි මේකට පාට ගන්න. එකක් කළු අනිත් පැත්ත සුදු කියලා. කියන්නේ එකක් හොඳ අනිත් එක නරක කියලා. ඉතින් ඒ වගේ එතකොට දැන් සමහර විට අපි අර ඒ හොඳ පැත්තේ හිතන සිතුවිලි වලට දෙන එමෙ නැත්නම් අපිට අනුකම්පාව වගේ දක්වන්න ඒ වගේ කාරණාවන් වලට දෙන අවස්ථාව හින්දාම අර අනික් පැත්තටත් යම් කිසි විදිහක බලයක් හම්බ වෙනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මොකද එක හා සමාන රටාවකින් යන්නේ පැත්ත විතරයි වෙනස් වෙන්නේ, පාට විතරයි වෙනස් වෙන්නේ. දෙකින්දම අර සිහි අඩුකම කියන එකම තමයි උත්තරේ ඔබතුමී කිව්වහනේ. මම ඒකට තව ටිකක් එකතු කරනවා මෙන්න මේ විදිහට. ඒක තමයි අපි අර නොහිතන කාරණා නොහිතන අවස්ථා වංගලදී ඒ සිතුවිල්ලට අපි යට වෙන්න පුළුවන් සමහරක්කට වෙනත් විදිහේ කාරණාවකට. ඒ වගේ එතකොට මේකට කරුණු හම්බ වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් මෛත්‍රියේ භාවනාව විතරක් කරන්න හිතන කෙනෙක් හිටියොත් කාලයක් තිස්සේ යා මෛත්‍රී වඩනවා. නමුත් පසු කාලීනව එයා බොහොම කොහොමද කියන්නේ බොහොම හැඟීම් බල චරිතයකට යන්න පුළුවන්. එහෙම නැතිනම් රාගේ වැඩි වෙන්න පුළුවන් සමහර විට. මොකද මෛත්‍රිය තුළ තියෙන අනුසයක් රාගේ හැටියට. අපි යම් වෙලාවක මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ අර රාගය කියලා කියන ඒ අනුසයත් වැඩෙනවා ඇතරම කිව්වොත් එහෙම. නමුත් අපි නොදැක්කොත් හඳුනා නොගත්තොත් හිත මොකක් හෝ කාරණාවක් හින්දා අර මෛත්‍රී කියන ගුණෙන් බැහැර වෙලා මේ රාගය කියන ගුණයට වැඩිපුර එල්බෙන්න පටන් ගත්තොත් එහෙම ඊට පස්සේ අර මෛත්‍රී කියන එක හින්දම තමයි අර කියන රාග ගුණය ඇති වෙලා තියෙන වගේ ලක්ෂණයක් එන්න පුළුවන්. ඒක හින්දා හොඳම දේ තමයි සතිමත් වීමම. මේක එතකොට හරිම සූක්ෂමයි. ඒකයි අර ඥානවන්ත වෙන්නම වෙනවා කියලා කියන්නේ හැටියට. කොහොම නමුත් අල්ලන්ට බැරි නෑ. හොඳම කාරණාව තමයි ඒ වගේ දෙයක් හම්බ වෙන අවස්ථාව හඳුනා ගැනීම. අනික වෙලාවන් ගැන සමාව දෙන එක සහ ඔය හම්බ වෙච්ච වෙලාවට සාදර වෙන්නේ එකම තමයි ඇත්තටම කරන්න තියෙන්නේ. එතකොට දැන් අපිට අහුණා අර අර හොඳ පැත්ත ගැන වුණ තියෙන විදිහට ඒ විදිහටම සලකනවා නම් හිතේ සමබරතාවයත් එක්ක මේ ටික ඔක්කොම තැම්පත් භාවයට පරිවර්තනය වේවි කියලා. ඇත්තටම එතකොට මේකේ හැදිලා තියෙන්නේ අම්මේ ඒක දැනගත්ත හින්දා දැකපු හින්දා ඉවසීමේ ගුණය නේද කියන එක අපිට අහුවේ. එතකොට ධර්ම මාර්ගය තුළ අපිට වැඩෙන්නේ ඉවසීම. මතකද දැන් සූත්‍රය අඟුත්තනිකායි තියෙන්නේ රහතන් වහන්සේලාගේ බලය මොකද්ද? මේ බලය තුළ තියෙන ඉවසීම කියන එක. එතකොට අම්මේ මේ මාර්ගය තුළින් අපි සකස් වේගෙන යන්නේ, හිත හැදීගෙන යන්නේ ආන් ඒ කියන ගුණය ළඟා කරගන්න විදිහට කියන එකයි මගේ තියෙන වැටේ. සයිනන්ස් මට පොඩි ගැටලුවක් තියෙනවා. මයි දන්න දෙයක් නම් කියලා දෙන්න. නෑ එහෙම නෙවෙයි, මේ සාමාන්‍යයෙන් මේ මට දැන් මේ කතාව ඔබ වහන්සේගේ බණ අහගෙන ඉන්නකොට මට දැනුණා මේ මට නිතර මතක් කරන දෙයක් මරත් වෙන දෙයක්. මේ අපි හොඳ සිතුවිල්ලක් සිතට අරගත්තම ඒ සිතුවිල්ල බොහොම ඉක්මනට ඒ සිතුවිල්ල වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවත් එක්කම මේ තව සිතුවිල්ලක් මතුවෙනවා. දැන් මට තියෙන ගැටලුව අර අපි යහපත්යයි තැනක යම් සිතුවිල්ලක් තියාගෙන ටික වෙලාවක්වත් අපිට ඒක ඉදිරියට කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මෙහෙම බැරි නැහැ. පුළුවන් ක්‍රමයක් තියෙනවා.
අපේ හිත තුළ තියෙන චංචලකම, හිත තුළ තියෙන අපි හිතමුකෝ අරමුණු වලට හිත දුවන මට්ටම අඩුවෙන තාක්කල්, අඩුවෙන ප්‍රමාණයේදී අපිට එක අරමුණකට වෙලා හිත තියාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔබතුමා ඔය කියන හිත පණින එකත් කුසල් අරමුණු වලම හිත පණිනවා නම් මම හිතන්නේ එක්තරා විදිහකට සමානකමක් කියන්න පුළුවනි. ඒක අපිට එච්චර ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. නමුත් අවුල තියෙන්නේ මෙතන කුසල් අරමුණ වලම රැඳෙන්නේ නැතුව එයා අකුසලයටත් පණිනහන්ද මේකේ කාරණාව තියෙනවා. එතකොට පළවෙනියෙන්ම මම හිතනවා අපි ඉගෙන ගන්න ඕන ඒ හිත පණින එක තමයි හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය. නමුත් මට උමනා කරන දේ තමයි මේ හිත මං ඕන කරන එකේ තියාගන්නේ. ඉතින් අන්න එතන ඉඳලම තමයි සතිපට්ඨානය කියන භාවනා ක්‍රමය තුළ අර මමත්වය කියන කාරණේ නැත්තම් මගේ උමනාවම මම කියලා හිතන දේම මගේ බලාපොරොත්තුවම මම බලාපොරොත්තු වෙන මගේ ආත්මය කියලා කියන මගේ ජීවිතයට උමනා කරන දේම ඇති කර ගන්නට යන්නේ නැහැ කියන අදහසට අපි හිතුවේ නේද? එතකොට දැනට අපිට තියෙන අවුලක් තමයි ප්‍රශ්නේ තමයි එකම සිතුවිල්ලක් හොඳ කුසල් වෙන්න පුළුවන් ඒ සිතුවිල්ලේම හිත හිතා හිත හිතා ඉන්න බැරි කමක් වගේ. නමුත් සතිපට්ඨානය තුළින් අපි සකස් කරලා දෙනවා එතකොට හොඳ සිතුවිල්ලක් හෝ වේවා නරක සිතුවිල්ලක් හෝ වේවා ඒ දෙකටම දෙන අගය කිරීම එක හා සමාන කරවන. දැනට තියෙන අගය කිරීම ගොඩාක් ලොකු පරතරයක් තියෙන්න පුළුවන් කුසල් සිතුවිල්ලට සහ අකුසල් සිතුවිල්ලට. මොකද කුසලයේ කියන එක අපිට සන්තෝෂයක් වගේ දෙයක් ගෙනල්ලා දෙනවා වගේ අකුසල් කියන සිතුවිල්ල අපිට අසන්තෝෂයක් දුකක් සන්තාපයක් ගෙනල්ලා දෙන්න පුළුවන් ගොඩක් ලොකු ප්‍රශ්න හදන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් එක්තරා අවධියක් තියෙනවා වංකම් කියන්නත් ඕනේ. ඒකත් භවනාව තුළදී අපිට අකුසල් සිතුවිලි වලින් බැහැර වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් කුසල් අරමුණේම හිත තැම්පත් කරගන්නත් පුළුවන්. එහෙම පුළුවන් කමක් තියෙනවා. ඒකට හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි පළවෙනියෙන්ම මේ සිතුවිල්ලම ඒ තැනට ගන්නවා කියන එකටම එන එක හොඳ මදි කියන එක තමයි මගේ නම් උපදේශය. විශේෂයෙන්ම දැන් භවනාව ගැන වුණත් කියද්දි කියන්නේ උප්පට්ටිතා සති අසම්මුක්තා පසද්දෝ කායෝ අසාරද්දෝ ආරද්දං කෝ පණමේ විරියං හෝසි අසල්ලීන. ඔය කියන ලක්ෂණ තුන තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඇරඹුණු වීරිය භවනාව තුළදී ඇරඹුණු වීරියක් තියෙනවා නම් ඒ වීරිය අහෝසි අසල්ලීන නොසැලෙන් හොඳ වීරියක් තියෙනවා නම් ඊළඟ එක තමයි උප්පට්ටිතා සති අසම්මුක්තා ඇතිවෙච්ච සිහියත් මොට නැති හොඳ තියුණු සිහියක් තියෙනවා නම් පසද්දෝ කාය වසාරද්දෝ විශේෂම කතාව උන්නතලා තියෙන්නේ මට තේරෙන හැටියට ඒ අපේ අවධානය මේ ශරීරයේ පුරා ගෙනියන්න පුළුවන් වෙන තරමේ අවධානයක් තියෙනවා නම් අන්න එවන් වූ අවස්ථාවකදී සෝකෝහං අන්න ඒ වගේ වෙලාවකදී සවිතක්කං සවිචාර විවේකජම් පීති සුඛං කියලා කියන්නේ එවන් වූ තත්ත්වයකට අපේ හිතපත් වෙනවා. හැබැයි එතන තියෙන විශේෂත්වය තමයි අකුසල සිතුවිලි නැහැ. අකුසල සිතුවිලි වලින් බැහැර වෙලා තියෙනවා. ඒ අකුසල් සිතුවිලි වලින් බැහැර වෙන්න හේතු උනේ මොකක්ද? අපි ඒ ඇතිවෙච්ච සිහිය පවත්වා ගන්න හෝ තියාගන්න භාවිතා කළේ අපේ ශරීරයේ හිත. එතකොට මට කියන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මෙහිමයි. පළවෙනියෙන් අපි කායනුපස්සනාවට එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන ස්වභාවයට ශරීරයට ඒක ශරීරයේ බාහිරට වෙන්නත් පුළුවන් අභ්‍යන්තරයට වෙන්නත් පුළුවන්. කොහොම නමුත් කමන්නේ ඒ ශරීරය දැනගන්න තැනට හිත ගන්න පුළුවන් නම් අකුසල් වලට හිත යන ස්වභාවය වැළක් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ උපදේශය වෙන්නේ. ඒකයි අපේ ගුරු උපදේශය වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට සිටවිල්ල හිතන්න පුළුවන් කමක් නැහැ. අපි ඉන්නේ අර ക്ഷേම භූමියක වගේ. ඒ කියන්නේ කරදරයක් නැති ප්‍රදේශයක ඉඳලා අපිට සිටවිල්ලක් හිතන්න පුළුවන්. එතන තියෙන්නේ අර දුක් රහිත භාවයක් නෙවෙයි දුක් රහිත භාවයක් කියලා කියන්නේ. අන්න එවන් වූ අවස්ථාවකදී බුදුමාවේ කියන කුසල සිතුවිල්ලකටම වෙලා ඇලපදියම් වෙලා ඉන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා කියන එකයි මට කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට ටිකක් සමිනාසට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය අවසරයි ස්වාමීන් වහන්ස, දැන් ඔය කුසල් සිතුවිල්ලක් හරි අකුසල් සිතුවිල්ලක් හරි ඇවිල්ලා ඒක දැන් අපි එක්තරා වෙලාවක ඒ දෙකම නැති කර ගන්න
පීරියඩ් දෙක ඒ පීරියඩ් දෙකේ භවයක් හදන්න පුළුවන් නේද? ප්‍රශ්නේ පැහැදිලි නැහැ. දැන් අපිට කවුරු හරි ඔන්න අකුසල් සිතිවිල්ලක් හෝ කුසල් සිතිවිල්ලක් එනවා හිතට ඇවිල්ලා කොයි එක හරි ඒක අපේ හිතේ රඳා පවතින පීරියඩ් දෙකක් තියෙනවනේ. වෙලාවක් දැන් අපි කියමු අද ඇවිල්ලා ඒක ගියේ දවස් දෙකකින් කියමු ඒ දවස් දෙක තුල වත් ඒ දවස් දෙක තුල ඇතුළත අපිට එතන භවයක් හදන්න පුළුවන්ද? මෙහෙම තමයි අපි ඉන්නේ. ඔව් භවය කියන එක ගැන කතා වෙන්නේ කාම භවයේ රූප භවයේ සහ අරූප භවයේ කියලානේ. එහෙනම් අපි හිතමු සිතුවිල්ල තුළ තියෙන කාම භාවයක් නම් කාම ලෝකයටද අරු රූප භාවයක් නම් තියෙන්නේ රූප ලෝකයටද අරූප භාවයක් නම් තියෙන්නේ අරූප ලෝකයටද කියන භවයක් සකස් වෙන්න පුළුවන්කම තියෙනවා කියන එකයි මට ඔබට පෙළෙන් දෙන්න තියෙන උත්තරේ වෙන්නේ. නමුත් ප්‍රතිපත්තහණය තුල ඉන්නවා නම් ඒ ඒ කියන අවස්ථාවේදී යන්නේ අපි අපිට ආරක්ෂාවක් තියෙනවා අලුත් දෙයක් උපාදාන හැටියට කරගන්නේ නැති විදිහ ආරක්ෂාවක් තියෙනවා කියන එකත් මම මතක් කරන්න කැමතියි. මොකද එතනදී අපිට ඇති වෙන්නේ ඇත්තටම කියනවා නම් ක්‍රියාහිත විතරයි. මොකද අපේ භවය හදනවද නැද්ද කියන ඒ ඒ ඒ ඒ අදහසට අපි නොයා අපි භවයක් හදන්නේ නැත කියන ඒ තැනටත් නොයා වර්තමානයේ තුල විතරක් ඉන්නවා. එහෙම එහෙම වෙනකොට භවයෙන් නිදහස් වෙනවා කියන කාරණාවක් තමයි අරගෙන බලන්න පාරායන වගේ තියෙන සූත්‍රවලදී කියන්නේ සුතනිපාත. ඉතින් එහෙම බලනකොට ඔව් අපි ඒ තියෙන සිතුවිල්ලට නිමග්න වෙලා හිටියොත් ඒ සිතුවිල්ලට බැසගෙන හිටියොත් එහෙම යට වෙලා හිටියොත් එහෙම භවය හදන්න පුළුවන් කමකුත් තියෙනවා. වගේම ඒ සිතුවිල්ලට බැසගෙන ඉන්න විත්තිය දැනගත්තොත් ඕ ඒකට යට වෙලා ඉන්න විත්තිය දැනගත්තොත් සතියට ආගම්ම කියන කාරණාව සිද්ධ වුණොත් එහෙම අපිට අවස්ථාවක් ඔපචුනිටි එකකුත් තියෙනවා මේ දුක හදාගන්න භවයෙන් නිදහස් වෙන්න කියන එකයි මගේ වැටහීම. එහි ස්වාමීනි සාදු 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 පෙරවන් සර්. අවසරයි ස්වාමීන් වහන්ස, දැන් කමඨහම් වර්තා ඉදිරිපත් කරාට කමන්නේ ස්වාමීන් වහන්ස. එහෙමයි කියන්ට උනා. ස්වාමීන් වහන්ස, අද දින පෙරවරු 4:30ට භාවනාවට වාඩි වූයෙමි. පළමුවෙන් බුදුගුණ සිහිපත් කිරීම ආරම්භ කළෙමි. බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කරන ලද සිත් ඇති බවත් එසේනම් ඒ සිත්වල ස්වභාවය කෙසේ වන්නට ඇද්දැයි අනුමාන ලෙස සිතන්නට වූයෙමි. ඒ ආකාරයට මෝහයෙන් තොර, ද්වේෂයෙන් තොර ආදී ලෙසට ඒ තත්ත්වයන් සිතේ අනුමාන කරමින් සිටියෙමි. ඒ අවස්ථාවේ මේ මොහොතේ සිත තැම්පත් වී ඇති බව දැනෙන්නට විය. වෙනදාට සියලු බුදුගුණ සංජායනා කර සිහිපත් කර අවසන් වන විට ඇතිවන නිසංසල බව මේ මොහොතේ දැනෙන්නට විය. එම නිසා දිගටම බුදුගුණ මෙනෙහි කිරීම නවත්වා තරමක් වෙලා නිසංසලව ඒ හැඟීමෙන්ම සිටියෙමි. ස්වාමීන් වහන්ස, දැන් ඒකේ ඒ සිතිවිල්ලීම තමයි ඒ රාගයෙන් තොර ඇත්තේ මෙන්න මෙහෙම සිතක මට එහෙම බුදු සිතක් හිතන්න බැරි බව දන්නවා. නමුත් කිසියම් රාගයක් යනුවෙන් මෙහෙම කිසි දෙයකට ඇලුන් නැති ස්වභාවයක නිසංසල සිතක් මෙහෙම වෙන්න ඇති කියමින් සිතමින් තමයි සිටියේ. එතකොට මේක කායිකව මොකක්ද දැනෙච්ච විදිහක් තිබ්බද? කායිකව ස්වාමීන් වහන්සේම දැනුණු ස්වභාවයක් නැති මං ඒක මගේ වැරද්දකුත් කරනවා මං එලසනින්ම ලෑස්ති වෙනවා ශරීරයට නොදැනෙන්න ඉන්න ඕන කියලා අර මදුරුවන්ටත් එහෙම ගහලා කකුල් දෙක යටටත් කොට ඇතා. එතකොට දැන් ශරීර වේදනා වලින් තොරම ඉඳගෙන හිටියේ. ඒ හින්දා අද එහෙම වේදනාවක් කියලා ශරීරය දැනෙන්නේ නැහැ. නැවත හැල්ලුව වගේ කියන ඒක 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 ශාරීරිකව මොන හරි වුණාද? ඒ කියන්නේ ප්‍රීති මනස්ත කායෝක පස්සම්පති චිත්තාම්බි පස්සම්පති. ඕක තමයි මේකේ රටාව වෙන්නේ. එතකොට ඇත්තම කිව්වොත් එහෙම වුණාම අපි දැන් ප්‍රීති මනස්ස කායෝපි පස්සම්පති චිත්තාම්බි පස්සම්පති. උතන රහස තියෙන්නේ. ප්‍රීති මනස්ස කියන එක පළවෙනියෙන්ම එයා ප්‍රීතිය කියන එක හඳුනා ගන්න පටන් ගන්නවා කියන්නේ කායිකව. ඇත්තම කියනවා නම් ප්‍රීතිය කායික දෙයක් බරයි. සුඛය කියන එක තමයි හිතට බර වෙන්නේ.
එකම මම ඇහුවේ. හොඳ කියන්ට. එහෙමයි සෝනස. එවිට ඊළඟට සිටිවිලි ළඟාවන්නට ආරම්භ වුණා. මේ දිනවල මං නිවසේ කාමර අස්පස් කරන්න හිතා හිටියේ. ඒ මනසේ ඒක මනසේ නම් ව්‍යාකූල බවක් ඇතිව තිබුණා මා තුළ. නමුත් ඒ මොහොතේ ඉතාම ලස්සනට ඒ කටයුත්ත කොහොමද කරන්න කියලා පැහැදිලිව ගලා එන්න පටන් ගත්තා. එතකොට එහෙම ගලා එන්න පටන් ගත්තාම නිකන් ඉන්නකොට නැති ස්වභාවයකට ඒක ලස්සනට සිද්ධ වෙන ආකාරයක් ගලා එන්නට වුණාම ඒකට මගේ සිතේ ඇල්මක් ඇති වුණා. නිකන් සාමාන්‍යයෙන් හොඳට තේරුම් නැති දෙයක් දැන් ලස්සනට දැනෙන බවක්. එතකොට මට ඒ අතර මට දැනෙනවා මේ භාවනා කිරීමක් නෙමෙයි මේක කල්පනා කිරීමක් කියන බවත් දැනුණත් අරකට ආසාවක් තියෙනවා ඒක හිතන්නට මේක කළ හැකි කළ යුත්තේ මෙහෙම මෙහෙම කියලා වගේ හැඟීමක් එනවා ඒකට වැඩිය හිත යනවා. ස්වාමීන් වහන්සේ මේ ආකාරයට එහෙම භාවනා යෙදෙනකොට මට ඒ වගේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ සිතේ සිතුවිලි ගලාගෙන යනකොට ඒක බොහොම නිස්කලංකව සිතිවිල්ලක යනවා පේනවා. හැබැයි ඒ අතර දැනෙනවා මේ සිටිවිල්ලක යනවත් කියන එක. මේකේ හේතුව ස්වාමීන් වහන්සේ මේකේ හේතුව වහුණා මුල මුල හේතුව ඉතින් අකමැති දෙයක් නෙමෙයි මේක මේ හිතේ එදිනෙදා ජීවිතයේදී වඩා සිත ඇලුම් කරන දෙයක් තමයි එහෙම ඒ විදිහට මතක් වෙලා යන්නේ කියන එකත් මට තේරිලා තියෙනවා. තවත් හේතුවක් තේරෙන්නේ නැද්ද වෙන මොකක් හරි එකක්? එහෙම තේරුම් නෑ ස්වාමීන් වහන්ස. අපි හොම් යංකෝ එහෙමයි. කෙසේ නමුත් සිත සිතුවිලි වල දිගටම ගලාගෙන ගියත් තරමක කාලයකදී වෙනස් වෙලා නැතිව ගිහිල්ලා ඒ සිතුවිල්ල නැතිව ගිහිල්ලා අලුත් සිතුවිල්ලකට අවතීර්ණ වෙන බව අත්දකින්නවා. ඒක සමල්ලාට අරකට සමානම නෑ. ඒ ඒ හිතුවිල්ලේ කොටසක අලුතෙන් පටන් ගත් එකක් විදියට සමහර දේවල් දකින්නවා. නමුත් දැන් ඒ වගේ අවස්ථාවකදී මම මේ සිතුවිලි දිගට යනවා වැඩි මොකද කෙටි කරගන්නට හිතලා මේවා මේ හිතේ හටගන්නා රාග ස්වභාවය දැස දකින්නවා. මේක රාග ද්වේෂ මෝහ වගේ සිතුවිලි තමයි මේතර තියෙන්නේ. ඒවායේ මගහැර යන්න එතකොට මම උත්සාහ ගන්නවා. නමුත් ඒක එහෙම උත්සාහ ගත්තට ආයිත් ඒ උත්සාහයෙන් නැවතත් සිතුවිල්ලක් අලුත් එකක් එනවා. නමුත් දැන් මම මේක ස්වාමීන් වහන්සේ බලලා තියෙනවා කාලපරාසයත් එක්ක සංසද්ධනය කරලා එහෙම සිත බලපෑමකින් තොරව ගලා යන්නට එහෙම හිමීටම හිත ඉදහැරියාම ඒ තියෙන සිතුවිලි සංඛ්‍යාවට වඩා වැඩි කියලා දකිනවා. අර කුසල සිතුවිලි මගහරිමින් කටයුතු කරන්න ගත්තත් ඒ කියන්නේ වැඩි වැඩි සිතුවිලි එනවා. නමුත් භාවනාව අවසන් වුණාම මම ඊටක කියන්නේ කරදරය කියලා තියෙනවා නේ අපි. එහෙමයි ස්වාමීන් වහන්සේ භාවනාව අවසන් වුණාම අර මුල් තත්වයේදී ඔහේ ගලාගෙන යන්න දැරියාම අපි හිතමු සිතුවිලි පහක් කියලා. පහ කියන්නේ ඉතින් නිකන් සාමාන්‍ය සිතුවිලි මේ සිතු සිත් නෙමේ කතන්දරේ. කතන්දර පහකින් ඉවර වෙන එක දෙවනි ක්‍රමයේදී මේ හැබැයි කුසල් සිත් බොහෝ හටගෙන ඇති බව දකිලා සතුටු වෙනවා. මං අර භාවනාව අවසානයේදී මං කුසල් සිත් දැකලා කුසල් සිත් වලින් අර සිත් මගේ ඇරියා මෙහෙම කිය කිය දකිනවා සතුටක් වෙනවා. ඒ වුණාට සංඛ්‍යාව වැඩි කියලා දකිනවා සිතුවිලි සංඛ්‍යාව. ඉතින් මේ පුහුණුවේදී මට සුදුසු ක්‍රමයේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්න මම දැනෙවි. එහෙමයි. අමම මෙහෙම කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබතුමිය කරන බුද්ධානුස්සතිය තියෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඇත්තට ඔය උත්තරේ ඔබතුමියගෙන් ඒ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ බුද්ධානුස්සතිය අපි භාවනාවේ අවසානයේ කරමු. එහෙමයි. මොකද දන්නවද? හිතට අපි තමයි උගන්වන්නේ යන්නේ මෙහෙම හිතන්න කියලා. වෙනත් විදිහකට හිතන්න අපිමයි උගන්වන්නේ. හිත දන්නේ නැහැ ඉගෙන ඒක කරන්න. අපිමයි වුමනාවෙන් කරන්නේ. පෙරදි කරු මමමයි. ඇත්තම කතාව කියනවා සංසාරය තුලදී. එතකොට අපිම තමයි ඉස්සෙල්ලා හිතට උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ හරහා තමයි. උන්වහන්සේගේ ගුණේ හන්ද තමයි. වැරදි නැහැ. ඒක 100%ක් නිවැරදි. ධර්මානුකූලයි සූත්‍රානුගතයි. ඒ වුණාට හිත පැත්තෙන් ගත්තාම හිත කියන දේ ඉගෙන ගන්නේ විශේෂයෙන් හිතන්න, වැඩියෙන් හිතන්න, වැඩිපුර හිතන්න, වැඩි මනක් හිතන්න, නව නව විදිහකට හිතන්න, අලුත් අලුත් තාලෙකට හිතන්න, එක්සයිට් වෙන විදිහට හිතන්න, ආන් ඒකේ ආකාරයට. එතකොට අපි ඔය කියන මූලික පුහුණුවෙන් තමයි ඊළඟට අපි භවනාවට යන්නේ.
එතකොට ඒ මූලික පුහුණුව තුළ ගැබ් වෙලා තියෙන්නේ අර කියන කාරණාවල් ටික. ඒ කියන කාරණා ටික ගම් ගැබ් වෙලා තියෙන්නේ ඊළඟට එන සිතුවිලි වලට. දැන් හිත දන්නවා ආසන්නයෙන් ආපු අර කාන්දමේ බලේ වගේ කරන්න ඕන වැඩපිළිවෙල මෙන්න මේකයි කියලා. ඒ වැඩපිළිවෙල තුළ එතකොට යා අලුතෙන් අලුතෙන් හිතන්න පටන් ගන්න පුළුවන්. ඒක හඳා සිතුවිල්ල ගැන හිතන එක හොඳයි. අපි කාට සිතුවිලි තියෙනවා. ඔබතුමී කියන්නේ ගිහි කාලේ අපේ අම්මා තුගින් තාත්තා තිනු මේ අහලා බලන්න ඕන අපේ ගෙදර තියෙනවා ලිඳක්. ඒ කාලේ මං හිටියෝ ලිඳේමයි. ඒ කාලේ මං කල්පනා කරනවා ලෝකේ ඇති දේවල් ඔක්කොම ටික කල්පනා කරලා අවසානට කල්පනා කරන එක මහාම වදයක් වෙනවා. පස්සේ මම මොකද කරන්නේ? ওই සිතුවිල්ල ගිනිකා. ගන්තර ගිනි කොටල් කරගෙන පත්තු කරනවා. හිතෙම පුච්චනවා. චර්චර ගාන සද්දෙත් ඇහෙනවා මට. මේ වුණාට ගිනි කොට නිමිලා ඉවර වෙච්ච ගමන් ආපහු හිතෙන්න පටන් ගන්නවා කියන්නකො. මම දන්නේ නැහැ මේක නතර කරගන්න කොහොමද කියලා. හේතුව තමයි ඒ හිත නතර කරන්න ඕන වෙන්නේ මේකේ ප්‍රශ්නේ ආපුවාම විතරක් වුණාට මමම තමයි ওই ප්‍රශ්නේ හදලා තියෙන්නේ. වැරදි කරු මමම තමයි. ඒකයි මම කිව්වේ. ඒක හඳා මගේ යෝජනාව ඔබතුමිය බුධානුස්තිය කරන්න මනාපනම් කරන එක හොඳයි. නරක නෑ. ඌමනාම නම් භවනාවේ අවසානයේ කරන්න හොඳයි. ඌමනාම නම් ඊට මෙහා අපි කාණු ප්‍රශ්නාවකට එමු. මොකද ඔකරින්ට බලමු. සතිපට්ඨානයේට එනකොට තමයි අපිට දැන් තේරෙන්නේ යන්නේ කුසල් සිතුවිලි තියෙන්න ඕන. ඒ වුණාට කුසල් සිතුවිලින් වලින් වුණත් අපි නිදහස් වෙන්න පුළුවන් තැනක් තියෙනවා. එහෙම නැත්නම් කුසල් සිතුවිල්ල හින්දාම අපි උද්දච්චයට යන්න පුළුවන්. දැන් උද්දච්චය කියන එක ඇති වෙන විදිහ දැන් තේරෙනවා නේද? මේක ඇති වෙන්න පුළුවන්. මේක ගැන අපි දන්නවා. අපි දන්න සූත්‍ර තියෙන්න පුළුවන්, දේශනා තියෙන්න පුළුවන්, කරුණු තියෙන්න පුළුවන්, රිසර්ච් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් කමන්නේ අපි වරන් ගිහිල්ලා තියෙන හිත විශ්වාස. ඒකට දැනට ওই විසිරවිල්ල වෙලා තියෙන කුසල් සහගත අරමුණු විතරක් වෙන්න පුළුවන්. හැබැයි හිත පැත්තෙන් ගත්තාම හිත දන්නේ මොකද්ද? ඒක කාරණාවක් විභේදනය කරන්න. බහුල මනු විතක්කේති අනු විචාරේති. ආන් ඒ කාරණාවයි කරන්න දන්න. වැඩිපුර හිතන්ඩ ඒක සංගට හැකි කොටස් කරන බෙදලා ඒ විදිහටත් හිතන්න. ආන් එහෙම තමයි. එතකොට හිත පැත්තෙන් හිත දන්න කාරණාව. එතකොට මගේ යෝජනාව තමයි හිතන්නට ඕනම නම් බුදු ගුණ ගැන හිතුවන්ට හොඳයි භවනාවෙන් පස්සේ. ඊට කලින් අපි බලමු පරණ පුරුදු විදිහට ඉන්න හෝ ඔබතුමියට ඕපන් පේන් කියලා සීමක් ගත්තා කියලා කිව්වනේ ડોක්ටර් කෙනෙක්. ඒක නෙමෙයි. හැබැයි ඉතින් කොහොමද ඉතින් මම බෙහෙත් දෙන්නේ? ඕක ඕකේ ප්‍රශ්නේ. ඒක බලමු මේ කානපසනාවට එන්න පුළුවන් ඒ ඔබතුමියට මොකක් හරි විදිහකට සිතුවිල්ල හරහා වුණත් එන්න පුළුවන්. කොහොම නමුත් ඒ සිතුවිල්ල තුලින් ඔබතුමිය ආව කියන්නේ මම ඒකයි ඇහුවේ. අර ඒ දැනෙච්ච සහැල්ලු ශරීරයට දැනුණාද කියලා. මොකද එතනින් පාරක් හදා ගන්න පුළුවන් කායට බහින්. සිතුවිල්ල හරහා ඒක ලොකු ලාභයක්. මොකද කය කියලා කියන්නේ ලොකු සාක්කියක් අපිට. අතට පස්සේ ආවෙන එකක් නේ. සිතුවිල්ල වගේ නෙවෙයිනේ. සිතුවිල්ල කියලා කියන්නේ ඇත්තටම මැජික් කාර්යයක් දෙයක්. මනස කියලා කියන්නේ මරිච් රූපමා සංඥා විඥානේ මොකද්ද කියන්නේ මට මතක නැහැ. පාලියෙන් කොහොමද කමන්නේ? මේ 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 කියන්නේ මැජික් කාර්යයක් කියලා කියන්නේ. මායාකාරී. මායාකාරී ඒ ස්වභාවයේ තියෙන එකක හිත පිළිවෙලට වඩා අපිට ලාභයි. මේ කයට ගන්න එක. ඉතින් අර වගේ සැහැල්ලුකමක් හෝ අහම පුළුවන් නම් බලන්න ශරීරයට පොඩ්ඩක් ගිබිකම් කරන්න. මේ සැහැල්ලු භාවය තියාගන්න. හරි ආනාපානේ ඉඳලා ශරීරය බලනවා වගේම පිටක්. එහෙම නැත්නම් සද්දබද ඇහෙනකන් ඒක 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 ඒකත් එක මොහොතක් ඉඳලා ශරීරය බලනවා වගේ වැඩක් මේක. චුට්ටක් බලන්න ඕන ශරීරයට එන්න පුළුවන්ද කියලා. අන්න එතකොට අපිට අර දුවන හිත ඒකේටම නොයා නතර කරගන්න අරමුණක් හම්බ වේ. තැනක් හම්බ වේ. එහෙම නැත්නම් මේක සිතුවිල්ලෙන්ම විසඳන තැනට යන්න ගියොත් එහෙම ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. බැරිත් නැහැ ඒ වුණාට ඒක සංකීර්ණ වෙන්න පුළුවන්. අපි එපා වෙන්න පුළුවන්. තමයි මොකද ඔකේ තුල ලැබෙන දේවල් වලට වඩා පසු කාලීනව නොලැබෙන දේවල් වැඩි. මොකද අපි බලාපොරොත්තු වෙනවානේ. පිට මේ විදිහටම තියෙන්න ඕන, මෙහෙම වෙන්නේ නැහැ, බ්ලා බ්ලා බ්ලා. ඔවත් එක්ක අපිට එපා වෙන්න පුළුවන්. ඊට වඩා අර තවත් අරමුණකට වගේ එන්න පුළුවන් නම් කාණපස්සනාව තුල තියෙන එකට මම හිතනවා ලොකු ආරක්ෂාවක් තියෙයි කියලා. අපි ඒකට සතිපට්ඨාන ගත වෙන තැනකට හිත පතිත වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද සිතුවිල්ල කියන එක අපි උමනාවෙන් හිතන. ඔකට අපි අර ඉංග්‍රීසියෙන් කියන will power කියලා අපේ බලයක් යොදවන්න ඕන. මේ යොදවලා තමයි අපි මේ දේ සාර්ථක කරගන්නේ.
මොකද කායන පසනාව තුළ තියෙන එකින් තමයි අපි සන්තෝෂ වෙන්න පටන් ගන්න. අන්න එතන තියෙනවා ටිකක් හත්පස වෙනස් ලක්ෂණ වගේක් වගේ කියලා මම අනුමාන කරන්න කැමති. බලන්න ඕන එහෙම එකක් තියෙනවද කියලා. බලන්න ඕන අර වගේ වෙලාවක ඔබතුමීට සිතුවිල්ල හිතලම නම් භාවනාවට යන්න ඕන ගියාට කමක් නැහැ. හැබැයි පුළුවන්කමක් තියෙනවා නම් භාවනාව අවසානයේදී බුදුගුණ ටික මෙනෙහි කරනවා නම් හොඳයි. හෝ හිත දුවනෝ වැඩි නම් හිත කලබල කරනවා වැඩි නම් ආන් ඒ වෙලාවට හිතන එක හොඳයි. ඒ වෙලාවට ඔය වගේ ටික නතර කරන එක හොඳයි. ඒක දැන් ඔබතුමී කිව්වා වගේ දැන් අපිට සිතුවිලි පහක ගියා නම් පහ කියන එක පාලනය කරගත හැනේ. ඒක පුළුවන් නේ. නමුත් ඔක 500ක් වුණා කියලා කියන්නේ ටිකක් අමාරුයිනේ. අන්න ඒ වෙලාවට අපි අරගෙන දාගන්නවා පහක් නතර කරගන්න. ඒකයි අර බුදුගුණ නමය තුළ අපි ඉන්න උත්සාහ කරන්නේ. අර මහා සිතුවිලි සමුදායක හිත යවනවට වඩා අපි හිත දුවනවා. හිතට දුවන්න ඉඩ දෙනවා. හිතට දුවන්න ඕන හින්දා හැබැයි අර එක්තරා සීමා සහිත භාවයක. අන්න ඒ වගේ සමහර අවස්ථා තියෙන්න පුළුවන්. අපේ හිතට සිතුවිලි ඕන නෑ වගේ කියන අවස්ථා එන්න පුළුවන්. එතන අපේ ඌමනාවෙන් එයාට හිතන්න දෙනවා වගේ තැනක් තේරෙන්න පුළුවන්. ඒකින්ද දිගටම පුහුණු කරගෙන යමු. ඒත් එක්ක අපිට මහුවේවි මේකට අපේ කොහොමද කියන්නේ ඔය ලස්සන සූත්‍රයක් තියෙනවා මේ පන්සු දෝවන කියලා පතරන් හදන හැටි ගැන. ඒකේ කියලා දෙනවා රත්තරන් හදනකොට ඊයන් හදන්නෙත් එහෙම තමයි. මේ එව ලිපේ දානවා. ලිපකට භාජනයකට දාලා ඊටින් ගින්දර දානවා. ගින්දර දාලා ඔහුගේ ගින්දර පත්තු කරලා දැම්මට පස්සේ ඔන්න දැන් ඒ රත්තරන් හරි ඊයන් හරි මොනව හරි එව ඔන්න දැන් නටන්න ගන්නවා ගොඩ. ඒ නටනකොට ඔන්න ඒකේ එළියට එනවා ඒක තුල තියෙන ගොඩක් රොඩු ටික. ඒ වෙලාවේදී මොකද කරන්න ඕන? අපි ඒ උඩින් පාවෙන රොඩු ටික අයින් කරන්න ඕන. හැබැයි ඒ අයින් කරන්නට කලින් යට තියෙන ගින්දර ටික අයින් කරන්න. ගිනි පොළු ටික අයින් කරන්න. ඒ අයින් කරලා තමයි අර උඩු තින් ටික අයින් කරන්න. එහෙම නැතිනම් එහෙම අර ඊයන් ටික පිච්චෙනවා. ඒකවල් ගහන. ආන් ඒ වගේ දෙයක් වෙනවා. ඉතින් ඒකෙින්ද අපි බලමු අපි සමහර අවස්ථාවල් තියෙන පුළුවන් ඔබ සූත්‍රෙමයි තියෙන්නේ. සමහර අවස්ථාවල් තියෙන පුළුවන් හිතට අර වගේ කිතිවිලි ඕන නෑ වගේ වෙන්න පුළුවන්. ආන් ඒ වගේ අවස්ථාවකට තමයි කායනුපස්සනාව හෝ වේදනානුපස්සනාව වගේ අරමුණකට අපි පුරු වෙලා තියෙන්න ඕන කියන දැනුම අපිට මම හිතන ඔබතුමීට ඒක අල්ලගන්න පුළුවන් වෙයි කියලා. අඳුරු කැවෙන්නත් වෙන්න පුළුවන්. ශරීරය ඇතුලේ දැනෙනවත් බලන්නකො. අත, කකුල, ඇඟිලි, ඔය ඇඟිලි කොටස්, බෙල්ල, කොන්ද කොහොමද තියෙන්නේ? නැමිලද? මිල කොහොමද තියෙන්නේ? හිස කොහොමද තියෙන්නේ? අන් ඒ වගේ. තමන්ගේ කන දැනෙනවද? මොන කන දිදැනෙන්නේ අත දැනෙනවද ඇඟිලි දැනෙනවද ආන් ඒ වගේ පොඩ්ඩක් කුරු කරලා බලන්න. ඒ වගේ tempakama ඇති කරගෙන තියනවා නම් ඒ වගේ තැනකට යන්නත් පුළුවන් වේවි කියලා මම හිතනවා. බොහෝ පැහැදිලි ස්වාමීන් වහන්සේට බොහෝ පින් අනුමෝදන් කරනවා. ආ, අතනින්